සුබ දවස ඔයාලා හැමෝටම. සමහර අය තමන්ගේ ජීවිතයට හෙන ගහගන්නේ මේ වගේ. අද අපි කතා කරන්න හදන ටිකක් වෙනස් මාතෘකාවක්. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්ක නොබන් අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා වීඩියෝව නොදන්නාට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව අපි මේ මොකද්ද කියන එක ගැන කතා කරමු. තමන්ටම හෙන ගහ ගැනීමට අවශ්‍ය දේවල් මොනවද? අද අපි කතා කරන්න හදන්නේ මේ ගැන. ඇයි මෙහෙම දෙයක් ගැන කතා කරන්නේ? වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඇයි මම මෙහෙම දෙයක් ගැන කතා කරන්න කියන එක ඔයගලන්ට එතකොට තේරෙයි. නියඬ කර නොගත් හිතක් නැත්නම් සීය නැති හිතක් තිබුණාම තමන්ටම හෙන ගහ ගන්න හොඳටම ඇති. තව පොඩි අදහසක් ඒකට දාන්න විතරයි තියෙන්නේ. ඔබ කල යුත්තේ මෙච්චරයි. ඇත්තටම කියලා දෙන්න ඕනෙත් නෑ. අපේ රටේ ජනගහණය 70%කට වැඩි පිරිසක් මේක කරමින් ඉන්නවා අඩුවක් නැතුව. ඒ තරමටම අපි කෙලවා ගැනීමට දක්ෂයි. ඔබ ඔබව දකින්නේ පහත් කරලා නම්. ඔබ ඔබටම චෝදනා කරගන්නවා නම්. ඔබ ඔබටම වෛර කරගන්නවා නම්. ඔබ ඔබටම ඔබගේ නොහැකියාව ගැන දුක් වෙනවා නම්. ඔබ ඔබටම සාපක් කරගන්නවා නම්. ආය අමුතුවෙන් හෙන ඉල්ලන්න ඕනේ නැහැ. තාම වැදුනේ නැත්තම් ළඟ ළඟම බඩු එන බව මතක තියාගන්න. එන්නට નિયમિત බව විතරක් මතක තියාගන්න. මම ඔබට පුංචි කතාවක් කියන්නම්. මේක උපනිෂද් ධර්මයේන කතාවක්. මනං කල්පිතායි වගේ පෙනුනට බලන්න ඔබටත් එහෙම දැනෙනවද කියලා. දිව්‍යලෝකේ නායකයා, ඒ කියන්නේ ශක්‍රයා, දේව සභාව රැස් කළ දවසක පුංචි යෝජනාවක් කරනවා සියලුම දෙවිවරුන්ට. ඒ මෙහෙමයි. මට දැනගන්න ඕන මේ සියලු දෙවිවරු අතරින් දක්ෂයව තෝරගන්න. නිර්මාණශීලී දක්ෂයා කවුද කියලා. ඒ නිසා අපි මේකට තරගයක් ලෑස්ති කරමු. තම තමන්ට පුළුවන් උපරිම ශක්තිය යොදවලා නිර්මාණයක් කරන්න. හොඳම නිර්මාණය කරන කෙනාට මම තෑගි දෙනවා. මට විතරක් ආවේණික වෙලා තියෙන මෙන්න මේ අහවල් ශක්තිය සහ බලය. ඒකෙන් පුළුවන් තමන් කැමති ඕනෑම දෙයක් නිර්මාණය කරන්න. ඒකෙන් පුළුවන් තමන්ට අවශ්‍ය හැම දෙයක්ම ලබා ගන්න සහ එහි තියෙනවා සුවිශාල සැඟවුණු බලයක්. ඉතින් සියලු දෙවිවරුන්ට තද බල ආශාවක් ඇති වුණා මේ තරගයේ දිනලා ඒ බලය ලබා ගන්න. හැමෝම වැඩ පටන් ගත්තා. එක දෙවි කෙනෙක් මොනරාව නිර්මාණය කළා. තව කෙනෙක් වෙදකම නිර්මාණය කළා. තව කෙනෙක් දැනුම නිර්මාණය කළා. විවිධ දෙවිවරු විවිධ නිර්මාණයක් කළා. ඔය අතර හිටියා විශ්ව කියලා දෙවි කෙනෙක්. එයා ටිකක් අනිත් අයට සාපේක්ෂව අමුතුයි. ඉන්නේ තනියම. හරිම සැහැල්ලුයි. හිතන්නේ අමුතු විදිහට. ඔහුත් මොනවදෝ දෙයක් හැදුවා. දැන් කොහොම හරි හොඳම නිර්මාණයේ තෝරන දවස ආවා. චක්‍රයාසා ඔහුගේ මණ්ඩලය නිර්මාණ පරීක්ෂා කරමින් හොඳම එක තෝරමින් හිටියා. සියලුම නිර්මාණ පරීක්ෂා කර අවසානයේට විශ්ව ළඟටත් පැමිණියා. මොකක්ද මේක ඇති විශේෂත්වය මොකක්ද? බලන්න අනිත් නිර්මාණ දිහා. බලන්න ඒවා කොච්චර ලස්සනද. දැනුම දිහා බලන්න කොච්චර වටිනවද. වෙදකම දිහා බලන්න කොච්චර වටිනවද. මොකක්ද මේකේ තියෙන වටිනාකම කියලා ශක්‍රය ඇහුවා. ඉතින් විශ්ව හිනා වෙලා මෙහෙම පිළිතුරක් දුන්නා. ඔබ මහා ඉහලින් වර්ණනා කළ ඔය සේරම දේවල් පුංචි පුහුණුවකින් මෙයාට කරන්න පුළුවන්. මෙයාට උගන්වන ඕනම දෙයක් ඊට පස්සේ තනියම කරගන්නත් පුළුවන්. තව අලුත් දේවල් නිර්මාණය කරන්නත් පුළුවන්. හැම දෙවි කෙනෙක්ම පුදුමුණා. අවසානයේ හොඳම නිර්මාණයේ බවට විශ්ව නිර්මාණය කළ මිනිසා ලෙස ඒකමතිකව තේරීපත් වුණා. ඉතින් අර ශක්‍රයා ත්‍යාග ලෙස අර විශාල බලය විශ්වට පිරිනැමුවා. නමුත් විශ්වට අවශ්‍ය වුණේ නැහැ එම බලය. විශ්ව ලබා දුන්න අය මනුස්සයෙක්ට. ඔහොම කාලයක් ගියා. එක දවසක් දේව මණ්ඩලයේ රැස් වෙන දවසක විශාල ഘോഷාවක්. එකම කාලගෝටියක්. ශක්‍රය එතනට පැමිණිලා අනකලා නිහඬ වෙන විදියට. හැමෝම නිහඬ වුණාට පස්සේ කරුණු විමසුවා. දෙවියෝරු සියලුම දෙනා දැඩි ලෙස චෝදනා කළා විශ්වට. විශ්ව නිසයි දැන් අපට නිදාසෙ ඉන්න බැරි. මෙයා හදපු මිනිස්යාගෙන් තියෙන්නේ පුදුම කරදරයක්. ඔහු වෙලාවකට ඇවිල්ලා අපෙන් එක එක දේවල් ඉල්ලනවා. ඉතින් ඒක ලබා ගන්නට අපි උපකාර කරාම එක දවසකින් ඇවිත් ආපහු කෙඳිරි ගන්නවා. ඒක එපා කියලා. කොච්චර කරත් ඉවරයක් නැහැ. අපිට දැන් මේ දෙවිකමත් එපා වෙලා. දැන් අපිට ડિප්‍රෙෂන් වගේ. සියලුම දෙවිවරු ඒ විදිහට චෝදනා කළා. මේක විශාල ගැටලුවක් බව තේරුම් ගත්ත ශක්‍රයා විශ්ව දිහාවට හැරි මම දීපු බලය ඔබ මිනිස්සයාට දුන්නා නේද? ඒකෙන් මේ ප්‍රශ්න සියල්ලම ඔහුටම විසඳ ගන්න පුළුවන්. ඉතින් එහෙම විසඳ ගන්න පුළුවන්කම තියෙද්දි ඇයි අපේ අයට කරදර කරන්නේ? විශ්ව මදහසක් පාලා මෙන්න මෙහෙම පිළිතුරක් දුන්නා. මම ඒක එයාට කෙලින්ම දුන්නේ නැහැ. ඒක එක තැනක හැංගුවා. අවශ්‍ය කෙනාටම විතරක් හොයාගන්න. නැත්නම් වටිනාකම නැති වෙනවානේ. මේක අහපු අනිත් දෙවිවරු සියලු දෙනා තක්බීරුණා. කෙනෙක් අහනවා ඔබ ඒ සැඟවුවේ කොහෙද කියලා.
අවකාශයේද ඊට පස්සේ විශ්ව විනා වෙලා පිළිතුරු දෙනවා නැහැ කියන. එහි හැංගුවා නම් රොකට් හදාගෙන ගිහිල්ලා ඒක හොයාගන්න ඉඩ තියෙනවා කියලා විශ්ව කියනවා. තව කෙනෙක් අහනවා මේක ඔබ සැඟවුවේ ගැඹුරු මුහුදේද? එහෙම නැත්නම් ආගාදේද? විශ්ව පිළිතුරු දෙනවා නැහැ. එහි හැංගුවා නම් සබ්මැරින් හදාගෙන ඒකත් හොයාගන්න ඉඩ තියෙනවා කියලා කියනවා. එහෙනම් ඔබ ඒක සැඟවුවේ පොළොව යටද? නැහැ. ඒක එහෙනම් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් කියලා විශ්ව කියනවා. එක එක දෙවිවරු එක එක තැන් අනුමාන කළා. නමුත් ඒ එක තැනක්වත් නෙවෙයි. සියලුම දෙනා වේසයට පත් වෙලා හිටියේ. ශක්‍රහනවා, එහෙනම් ඔබ ඒක කොහෙද හැංගුවේ? ඊට පස්සේ විශ්ව රහස හෙළි කරනවා. මනුෂ්‍යයා නිර්මාණය කළේ මමයි. එයාව හදනකොට පුංචි අක්ෂර දෙමකින් පොඩි කොටසක් ඇතුලේ නිර්මාණය කරන්න අමතකුණා. ඒ තමයි තමන් දිහා බලන ක්‍රමය. ඉතින් ඒ බලන ක්‍රමය මගේ අරුණා. එයා එළිය බලන්න දන්නවා. අහසේ කෙළවර, මුහුදේ පතුල, ගිනි කඳුවල ඇතුළ, මහ පොළව ඇතුළ කරන්න බැරි ඕනම දෙයක් එයාට ගවේෂණය කරන්න පුළුවන්. ඒ හැකියාව මම දීලා තියෙනවා. නමුත් තමන් තුළ නැති තමන්ගේ ඇතුළාන්තයේ බලන හැකියාව මට හරියට දී ගන්න බැරි වුණා. පුංචි කොටසක් විතරයි ඇතුල් කරන්න පුළුවන් වුණේ. මට ඒක පොඩ්ඩක් මගේ ඇරුණා. ඉතින් මම දන්නවා මම හදපු මිනිස්යාගේ ප්‍රධානම දුර්වලතාවය මොකක්ද කියලා. ඔහුට ඔහුව හඳුනා ගන්න බෑ. ඔහුට ඔහුගේ ඇතුළ බලා ගන්න බෑ. ඒ නිසාම ඔහුගේ හිත ඇතුලේ මම මේ බලය සැඟෙව්වා. ඉතමත් කලාතුරකින් එක්කෙනෙක් දෙන්නේ ඒ බලය හොයා ගන්නවා. එයා ඒකින් වැඩ ගන්නවා. එයා ඒ බව අනිත් අයට කිව්වට අනිත් අය කවුරුත් ඒක ගණන් ගන්නේ නැහැ. විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඒ අය බාහිර පිට සොයාගෙන එනවා. තමන්ට විශාල බලයක් ඇතුළාන්තයේ තියාගෙන. ඒකට නම් ඉතින් කරන්න දෙයක් නැහැ. මේක ආපු සියලුම දෙවිවරු නිහඬ වුණා. ඇත්තටම කිව්වොත් මේක ප්‍රබන්දයක් වගේ දෙයක් තමයි. නමුත් මේක ඇත්තක්. ඇත්තටම අපිට හිතාගන්න බැරි සුවිශාල බලයක් අපගේ ඇතුලේ තියෙනවා. එහෙම කියනකොට කාටවත් හිතෙයි ඔව් අනිත් අයට නම් තියෙනවා ඒත් මට නැහැ කියලා. මුහුණක් නහයක් කටක් හැමෝටම තියෙනවා වගේ අපි හැමෝටම ඒ ඇතුළාන්තයේ බලය තියෙනවා. වෙලා තියෙන අවුල මේකයි. ලෝකේ විවිධ රටවල විවිධ ජනවර්ග තියෙනවා. ඒ අතුරින් ලාංකික ජනවර්ගය ඉතාමත් සුළු ප්‍රමාණයක්. මිලියන 23කට ආසන්න ප්‍රමාණයක්. ලෝකේ කිසිම රටක නැති සුවිශේෂී වෙනස්කම් රාශියක් තියෙනවා මේ මහ පොළොවේ. කිලෝමීටර් 50ක් යනකොට වෙනස් දේශගුණයක්. අපේ පසේ ගුණාත්මකභාවය, ආහාරවල ඇති ಗುಣ, ඒ කියන්නේ යකඩක හිටෙව්වත් පැලවෙනවා. මේ ගැන අපි වෙනම දවසක කතා කරමු. ඔය දේවල් වලට අමතරව ලාංකික ජනවල විශේෂ හැකියාවන් රාශියක් ලෝකේ තියෙන අනිත් ජනවර්ග වලටත් වඩා අමුතුම හැකියාවක් තියෙනවා. ඉතින් අතීතයේ බලය හඹා ගිය රටවල් දැනගත්තා මුන් මේ විදියට ගියොත් නැවතත් මේ ලෝකේ පාලනය කරන්න ඉඩ තියෙනවා කියලා. ඔවුන් නැතිනම් පාලනය ගිලිහෙන බව ඔවුන් දැනගෙන හිටියා. ඉතින් ඊට කලින් ඒ විදිහටත් පාලනය කළා. එයා අපිට දීලා තියෙන ඉතිහාසයට අදලොත් කළා නැහැ. ඉතින් අපේ ඒ අසාමාන්‍ය හැකියාව මරලා දාන්න, යටපත් කළා දාන්න විවිධ උපක්‍රම යෙදුවා. අධ්‍යාපන එකක්, මද්‍රව කියන්නේ තව එකක්, මාධ්‍ය කියන්නේ තව එකක්. අපේ රටට ගැළපෙන්නේ නැති දේශපාලනයක් තියෙනවා. ඒ දේශපාලනයත් ඒ අතරම තියෙන දෙයක්. මේ වගේ නොයෙකුත් විවිධ ක්‍රම වලින් අපේ ඇතුලේ වැඩ කළ අපි කියමුකෝ Windows 11 කියන software එක ගලවලා අර පරණ Windows 98 කියන update නැති system එකක් අපගේ ඇතුළට දැම්මා. මේ දෙකේ වෙනස මොකක්ද? Windows 98 කියන software එක පරිගණකයකට දාගත්තාම එකවර වැඩ පහක් හයක් වගේ කරගන්න පුළුවන්. නමුත් Windows 11 කියන නවතම update එක දාගත්තට පස්සේ computer එක හරියට භාවිතා කරන්න දන්න කෙනෙකුට එකවර වැඩ 40 50 70ක් 80ක් එවන නැත්නම් ඊටත් එහා ගොඩක් දේවල් කරන්න පුළුවන්. ධාරිතාව, හැකියාව සහ වේගයෙන් සිය ගුණයකින් වැඩි අර Windows 98 කියන පැරණි software එකට සාපේක්ෂව. මෙන්න මේ software අවුල තමයි අපිට තියෙන ප්‍රධානම අවුල. software එක කියන්නේ අපගේ සිතුවිලි පද්ධතියට. ඒක තනිකරම වෙනස් කරලා තියෙන්නේ පහත් මානසිකත්වයකට. අද අපි ඉගෙන ගනිමින් සිටින පාසලෙන්, ගෙදරින්, පන්සලෙන්, එහෙම නැත්නම් විශ්වවිද්‍යාලෙන්, මාධ්‍යෙන්, ඒ වගේම විවිධ තවත් උගන්වන ආයතන වලින් මේ සියලුම තැන් වලින් කරන්නේ අපිට ආවේණික හැකියාව අප තුළම කපා කොටා විනාශ කර දමා ගන්න එක. හරියට වඳුරට කඩුව වුණා වගේ. අපේ ජානවල තියෙන ශක්තිය, බලය සහ හැකියාව අවදි වෙන්න දෙන්නේ නැහැ අපේම සිතුවිලි පද්ධතිය තුළින්. අපේ සිතුවිලි පද්ධතියට ඇතුළත් කළ මේ ප්‍රධානම විසබීජය තමයි ලොකුම වෛරස් එක. මේ ලොකුම වෛරස් එක තමයි තමන් විසින් තමන්ව පහළට හෙලා ගැනීමේ සිතුවිලි, නැත්නම් ආකල්ප. ඒ ටික කළාම හොඳටම ඇති. ඔබේ ශක්තියෙන් 70%කටත් වඩා ප්‍රමාණයක් තප්පරෙන් අක්‍රිය වෙනවා. ඔබට ඔබව හෙලා දකින්නක පුරුදු කරේ එලියෙන්. දැන් බහුතරයක් ඒකට ගොඳුර වෙලා ඉන්නේ. ඔබට ඒ හදාගන්න ඕන නම් එලියෙන් හදන්න දඟලලා හරියන්නේ නැහැ. ඒක හදාගන්න ඕනි ඇතුළෙන්.
ඇතුළෙන් හදාගෙන අද්දි ලෝක වැඩිපුරම භාවිතාවන ක්‍රමයවන සොෆ්ටවයක අප්ඩේට් කිරීමයි බොහෝ පුහුණුකරුවන් කරන්න. තියෙන දත්තකුලට අලුත් දත්ත ඇතුළත් කිරීම. නැත්නම් ප්‍රගිනාත්මක සිතුවිලි මතට ධනාත්මක සිතුවිලි එබ්බවීම. දැනට ලංකාවේ හැමෝම කරන්න ඒකයි. නමුත් මම කරන්නේ කලින් පැවති සොෆ්ටවයක සම්පූර්ණයෙන්ම අන්ඉන්ස්ටෝල් කරලා එමනත් ඉවත් කරලා අලුත්න එක ඉන්ස්ටෝල් කිරීම. නැත්නම් ස්ථාපනය කිරීම. එහෙම කරාම තමයි නියම ප්‍රතිඵල ගන්න පුළුවන්. එහෙම කරාම තමයි අපිට හරියටම ලෝකය එවගේම මේ අපගේ ඇතුළාන්තය දැකගන්නට පුළුවන් වෙන්නේ. අවසාන වශයෙන් කියන්න තියෙන මෙච්චරයි. ඔබ ඔබව හෙලා දකින, ඔබ ඔබව දෙකට පලා ගන්න, දෙකට ඉරා ගන්න, ඔබ ඔබව හෑල්ලු කරගන්න, ඔබටම ගරහා ගන්නවා නම් ඒ මානසිකත්වය ඇතුලේ වැඩනම් ඒ ටික ඇති ඔබට හෙන ගස්වන්න. ආය අමුතුවෙන් වෙන කාටවත් කියලාවත් වෙන විදියකින්වත් ඔබට හෙන ගහ ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කාට හරි ඒක වෙනස් කරගන්න ඕනේ නම් තමන් විශ්වාස කරන තැනට එන්න. තමන්ට ආදරය කරන තැනට එන්න. තමන් තමන් ගැන ආඩම්බර වන තැනට එන්න. එහෙම එන්න කියලා කිව්වා කියලා එන්න බැරි බවත් මම දන්නවා. අවුරුදු ගාණක් පුරුදු කරගත්ත වයිරස් එක පාරටම අපිට අයින් කරගන්න බෑනේ. ලොකු වැඩ කරන්න ඕනේ නැහැ මේක තේරුම් ගන්න. ඔබට පුළුවන් නම් දිනපතා ආනාපානසති භාවනාව කරලා ඇඟ ඇතුළට ඔබා ගන්න. ඒවා ලේවලට එකතු වන දවසට, ඒවා ඔබගේ ශරීරයේ තියෙන කේටයට එකතු වන දවසට, ඒවා ඔබගේ මයිල් ගස් අස්සට එකතු වන දවසට ඔබව නවත්වන්න චක්‍රයට හෝ විශිෂ්ට තියා කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. ඒ අයත් ඔබ ඉදිරියේ දනගසාගෙන. ඒක එහෙම වෙලක් තියෙනවා. මේක ඇත්තටම අතිශෝක්තියක් නෙවෙයි. කොහොම හරි මේක ඔගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් නම් නිවන කියන තැනට ඔබට යන්න අවශ්‍ය සාධක එතනින්ම නිර්මාණය වෙනවා. තමන්ගේ අතුලාන්තය දිහා බලන්න පුරුදු වෙච්ච කෙනාට නිවන කියන එක සාක්ෂාත් කරගන්න වැඩි කාලයක් යන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. මේ අද මම කතා කරේ බුදුදහමේ තියෙන ගැඹුරු සංකල්පයක් ඔයාලට තේරෙන භාෂාවකින්. මොකද බුදුදහමේ තියෙන විදිහටම අපි මේ පිළිබඳව කතා කරනවා. ඒ වගේ මේක තේරුම් ගන්න බැරි පිරිසට මේ විදිහට වෙනස් ආකෘතියකින් ඒ ගැන කතා කිරීම මගින් යම්කිසි දෙයක් ඔලුවට යන්න පුළුවන් කියලා මම හිතනවා. ඒකයි මේ වෙනස් විදිහකට මේ ගැන අද අපි කතා කරන්නේ. මේකෙදි මම ඕගොල්ලන්ට කියලා දුන්නු බුදුදහමේ තියෙන ගැඹුරු සංකල්පය සරලව තේරුම් කරලා දුන්න නිසා ඕගොල්ලන්ට තේරුම් ගන්න පහසු වෙන්නේ නැති කියලා මම හිතනවා. පහසුුනේ නැති තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ලැජ්ජාව පැත්තකින් තියලා අද මේ වීඩියෝව කාට හරි ෂෙයා කළොත් එයාලටත් මේ තේරුම් ගන්න බැරි ස්වභාවය තේරුම් ගන්න හැකියාවක් අද දවසේදී එයාලට ලබා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඉදිරියේදී තව දුරටත් මේ විදියට මේ ගැන කතා කරමු. ඉතින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්ක නොබන්න අමතක කරන්න එපා. අදට එනම් අපි සමුගන්නම්. ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.